වෙද්දි භාණ්ඩ ගණනාවක් ආනයනය තහනම් කරලා තියෙනවා. දැන් මොකක්ද ඊළඟට රටට ඇතුළේ සිදු වෙන තත්ත්වය? දැනුත් රටේ හුඟක් ප්‍රශ්න තියෙනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හුඟක් නැහැ. සමහරලාට කඩේට ගියාම තමන්ට බල්බ් එකක් ගන්න බෑ, හෝල්ඩර් එකක් ගන්න බෑ. අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හුඟක් නැහැ. ඒ වගේ විශාල අර්බුදයක් තියෙනවා. තව තවත් ගේන භාණ්ඩ නැවතුනොත් අර්බුදේ වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. අර්බුදෙන් ගොඩ එන්න නිසි මාර්ගයක යනවා නිසි උනන්දුවක් තියෙනවා කියලා අපිට පේන්නේ. දැන් අර්බුදේ පෙන්වා දෙන්න තමයි විමල් ගම්මම් පිළ වාසල එළියට ඇවිල්ලා ක්‍රියා කරන්නේ. ඒක හොඳ නැද්ද? එළියට ඇවිල්ලා නැහැනේ. තාම ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ආණ්ඩුව ඇතුළේම කරණම් ගහ ගහ ඉන්න බොරුවට. අර කතාවක් තියෙනවා විසිල් විතරයි බල්ටි නැහැ කියලා. ඒ වගේ තමයි තියෙන්නේ. ඇමතිකන් නැහැ නේ උන්ට. ඇමතිකන් ආපහු අහිං කරපුවාට හුඟක් අවස්ථාවල දෙනවා මාස දෙක තුනක් යනකොට. අනිවාර්යයෙන්ම මෙතනත් ඒ වගේ මොකක් හරි ගේම් එකක් යනවා කියලා තමයි අපිට පේන්නේ. හැබැයි දෙවුර ප්‍රකාශ කරනවා මේ ජනාධිපතිතුමා යටතේ නැවතත් කොහෙත්ම ඇමතිකමක් ගන්න නැහැ කිය. මොකද? එයා කියපු හුඟක් දේවල් සිද්ධ වෙලා නැහැනේ. එයා කියපු දේවල් සිද්ධ වුණා නම් එයා දුර කියපු දේවල් වේදිකාවල අද රට මේ තත්ත්වෙට එන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා. ඒවා මාස දෙකක් තුනක් යනකොට අමතක කරනවා. ඒක බාර අරගෙන මොකක් කරේ ඉදහසට කාරණාවක් කිය ඊට පස්සේ. රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නේද ඔවුන් එළියට ආවේ? එළියට ඇවිල්ලා නැහැනේ තාම. මං කිව්වේ අතුලට එලා විසිල් ගහ ගහ ඉන්නවා. දැන් ඔවුන්ගේ චෝදනාව තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයාට. එතන පවුල් බලයක් තියෙනවා. බොරුවට කේක් කනට ඇගිල්ල දික් කරාට අන්තිමේ හවසටෝ කට්ටිය ඔක්කොම එකට එකතු තමයි කන්න බොන්නේ. ඒක හන්දා අපි හිතන්නේ ඔය බැසිල් රාජපක්ෂ මැතිතුමාට එල්ල කරන චෝදනා එල්ල කරන යවුනා. එළියට දානවා නම් මෙලහට ඔක්කොම එළියටම දාලා තියෙන්න ඕනේ. ආණ්ඩුවෙන් එළියට. එහෙම දාන්නෙත් නැහැ. එම් නිසුත් යනවා පණිනවා ලින්දේ උඹ මාව අල්ලගනින් ඒ වගේ කතා කිය කී ඉන්නවා. දැන් කතිකාවක් යනවා මේ සර්වපාක්ෂික සමුළුවක් මගින් ජාති කාණ්ඩුවක් පිටවන්න යනවා. ඒට එජාපේ ඇතුළු අනිත් පක්ෂ එකතු කර ගන්නවා කියලා ඔබතුමාලත් කියනවා. අපි කවුරුවත් එක්ක ජාති කාණ්ඩු පිටවන්නේ නැහැ. අපට ඔළු ගෙඩි වැඩි කරගෙන ආණ්ඩු පිටවන්න අවශ්‍යත් නැහැ. අපි ජනවර්මකින් ජනතා වර්මකින් අවශ්‍ය වෙලාවට ආණ්ඩුව පිටවනවා. නමුත් අපේ ස්ථාවරය තමයි ඊට ඉස්සෙල්ලා ජනාධිපතිවරණයකට අපි මුහුණ දෙන්න ඕනේ. රටේ නායකයා අපේ පක්ෂයෙන් පත් කරගෙන ඊට පස්සේ අපි ආණ්ඩුව පිටට සූදානම් වෙනවා. ආණ්ඩුව සූදානම් වෙනවා පිළියමක් ලෙස සර්වපාක්ෂික සමුළුව කැඳවන්නේ. ඒ පිළියමක් නෙමෙයිද? ඔය වගේ සමුළු කොච්චර තිබිලා තියෙනවද මේ රටේ? ඉතිහාසය බැලුවොත් ඒ සමුළු වලින් කවදාද මොනවත් මේ රට යහපතක් වෙලා තියෙනවද? ඒවා නිකන් දේශපාලන ගුණ්ඩු පමණයි ජනතාව රවට්ටන්න. හිටපු අගමැතිතුමා නම් කියන්නේ මේ මේ මේක කැඳවන්න කියලා අපි තියෙන යෝජනා එතකොට එකතු කරගෙන මේ රට වැඩිච්ච තැනින් ගොඩ ගන්න උදව් කරනවා කියලා. හිටපු අගමැතිතුමාටත් ඔය වගේ ගුණ්ඩු හොදට පුරුදුයි. එයාත් හැමදාම ඔය සංස්කෘතිය ජීවත් වෙච්ච කෙනෙක්නේ. ඒකන්දව ජනතාව රවට්ටන්න උණුසුම නැති කරන්න එක එකද යෝජනා කරනවා. එයාත් අවුරුදු 30ක් විතර ඔය ගුණ්ඩු දදා හිටපු දේශපාලන චරිතයක්. ඒකන්ද ඉතින් එයා කියන දේවල් අපි එච්චර බරපතල ලෙස ගණන් ගන්නෑ.